සියලු පහසුකම් වලින් සමිරි අති සුඛෝභෝගී නිවාස සංකීර්ණය මල්බෙරි රෙසිඩන්ස් බැංකුපොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න මගේ දේශපාලන හිතවතා කලන මිතුරා ඒ වගේම මානව හිතවාදියා රංජන් රාමනායක මැතිතුමාව අද දවසේ මම බැහැ දකින්නට ගියා විශේෂයෙන්ම රංජන් රාමනායක මැතිතුමා අදටත් මන්ත්‍රීවරයෙක් තවමත් මන්ත්‍රීවරයෙක් ඒ වගේම ඉදිරියටත් මන්ත්‍රීවරයෙක් මේ පැහැදිලි තීන්දුව මේ වන විට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට අභියාචනාධිකරණය ලබා දීලා තිබෙනවා නඩුව විභාග වෙලා අවසන් තීන්දුවක් එනතෙක් කථානායකවරයාගේ යුතුකම සහ වගකීම වන්නේ රංජන් රාමනායක මැතිතුමාව වහාම පාර්ලිමේන්තුවට ගෙන්වීමයි මීට සති කිහිපයකට පෙර රංජන් රාමනායක මැතිතුමාගේ ගෙන්වීම පිළිබඳව පාර්ලිමේන්තු සහභාගීත්වය පිළිබඳව මම කථානායකවරයාගෙන් විමසා සිටියා ආරම්භයේදී මෙතුමා කිව්වා සති තුනකින් කියන්නම් කියලා ඉන් පසුව පුනු පුනාම මම කථානායකවරයාගෙන් විමසුවා මොකද්ද තීන්දුව කියලා අද දවසේ මේ මොහොත වෙනතෙක් රංජන් රාමනායක මැතිතුමාව පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී කිරීම ගැන එතුමා තීන්දුවක් ලබා දීලා නැහැ දැන් හෙට දවසෙත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට එන්නට අවසර දීලා තියෙනවා මම විශ්වාස කරන ආකාරයට නමුත් රංජන් රාමනායක මැතිතුමාට ඒ අවස්ථාව නැහැ මම දකින්නේ මේක බලවත් අසාධාරණයක් හැටියට මහජන ඡන්දෙන් පත්වුණු මන්ත්‍රීවරු දෙපළකට දෙයාකාරයකින් සලකන්නට කිසිම හැකියාවක් නැහැ සදාචාරාත්මක අයිතියක් නැහැ කථානායකවරයාට දෙවිදියකට මේ පුද්ගලින් දෙපළට සලකන අපිට දැනගන්න ලැබී තිබෙන කාරණාවක් වන්නේ මෙම ස්ථානයේ රංජන් රාමනායක මැතිතුමාව තියා ගැනීම එතුමාගේ ජීවිතයට තර්ජනයක් මම එතුමත් සමග සාකච්ඡා කරපු අවස්ථාවේ එතුමා බැහැදකපු අවස්ථාවේ ඒ මට ලැබුණු තොරතුරු අනුව මේ ස්ථානයේ මේ අඟුණුකොළ පැලැස්ස වන්දනාගාරයේ රංජන් රාමනායක මැතිතුමාව හැබීම එතුමාගේ ජීවිතයට තර්ජනයක් හැටියට මම දකිනවා හොඳින් අවබෝධ කරගන්නට ඕන රජයේ වග කියන්නට ඕන රංජන් රාමනායක මැතිතුමාගේ ජීවිතය එතුමාට මොනියම් හෝ හිරිහැරයක් කරදරයක් වුණොත් ඒ සම්පූර්ණ වගකීම මේ වර්තමාන රජයේ බාරගන්නට ඕන ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා රජෙන් රංජන් රාමනායක මැතිතුමාව මේ අඟුණුකොළ පැලැස්සෙන් වෙනත් සුරක්ෂිත කොළඹ ප්‍රදේශයේ බන්ධනාගාරයට ඉතාමත්ම ඉක්මනින් මාරු කර යවන්නට කටයුතු කරන්නයි කියන කාරණාව. රංජන් රාමනායක මැතිතුමා හැමදාම මත්ද්‍රව්‍යවලට විරුද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට විරුද්ධව මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකින්ට විරුද්ධව දැවැන්ත හඬක් නැගුවා. අද එතුමාට සිද්ධ වෙලා තිබෙනවා මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට වගකිවියුත්තන් එකම සිරගෙදරේ සිටින් මේක එතුමාගේ ජීවිතයට බරපතල තර්ජනයක් යම් යම් හේතුන් මත මේ සිරගෙදර සිටින විවිධ පුද්ගලින්ගෙන් එතුමාගේ ජීවිතයට හානි වීමේ ඉඩ ප්‍රස්තාව බොහෝ ලෙස තිබේ ඒ නිසා එතුමාට තියෙන තර්ජනය කවුරුත් අවතක්සේරු කරන්නට හොඳ නැහැ මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා රංජන් රාමනායක මැතිතුමාගේ ජීවිතය රැක ගැනීම පිළිබඳ මේ රජයට යම් ඌමනාවක් තිබෙනවා නම් වහාම ක්‍රියාත්මක වන පරිදි එතුමාව කොළඹ වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවිය යුතුමයි එතුමාගේ ආරක්ෂාව පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබෙන නිසා එතුමාගේ සෞඛ්‍ය සම්පන්න භාවයේ වරදක් මම මතු පිටින් දකින්නේ නැහැ එතුමා හොඳින් ඉන්න තත්ත්වය තේරෙන්නේ නමුත් එතුමාගේ ජීවිතයට ලොකු බලපෑමක් තිබෙනවා කියන එක අපිට හැඟෙනවා එතුමත් එක්ක කතා කරලා News Hub, peopleizing the news.